අද මම කතා කරන්නේ ලෝකයේ කුඩාම කුරුළු විශේෂය වන හම්මින්බර්ඩ් කුරුළු විශේෂය පිළිබඳවයි. බටහිර දකුණු ඇමරිකානු රටවල ප්‍රධාන වශයෙන් ජීවත් වන මොවුන් සිය වාසභූමිය කරගන්නේ කඳුකර ප්‍රදේශයයි. මෙම කුරුළු විශේෂය ඕනෑම පරිසර තත්ත්වයකට අනුවර්තනය වන අතර පියාසර කිරීමට පෙර චර්මාභ්‍යන්තර මේද තට්ටුවක් රැස් කරයි. ඒවා සබහාදාමට සහ කෘෂිකාර්මාන්තයට බොහෝ ප්‍රයෝජනවත් වන අතර කුරුල්ලන් තව පාද මත පරාග රැගෙන යන අතර ශාක මත පරාගණය සිදු කරයි. කුරුල්ලන්ගේ කුඩාම කුරුළු විශේෂය වන හම්මින්බර්ග් කුරුල්ලන්ගේ ප්‍රමාණය පිළිබඳව බොහෝ දෙනා පුදුමයට පත්වේ. විද්‍යාඥයන් විසින් දිගින් සෙන්ටිමීටර් 7ක් හා බරින් ග්‍රෑම් 1.6ත් 2ත් අතර වූ හම්මින්බර්ග් කුරුළු විශේෂ සොයාගෙන ඇත. මෙම කුරුල්ලන්ට පියාසර කිරීමේ විශේෂ ක්‍රමයක් ඇති අතර මොවුන්ට ඉහළ පියාසර වේගයක් ද ඇත. එමෙන්ම පසුපසට මෙන්ම පැත්තට පියාසර කිරීමේ හැකියාවද මෙම කුරුල්ලන් සතුවේ. මුහුදු මට්ටමේ සිට මීටර් 4000 5000 අතර උන්නතාංශයකට පියාසර කිරීමේ හැකියාව මෙම කුරුළු විශේෂයේ සතුවේ. හම්මින් කුරුළු විශේෂ 350ක් පමණ සොයාගෙන ඇති අතර පළමු හම්මින් කුරුල්ලා ජර්මනියෙන් වාර්තා වී ඇත. හම්මින්බර්ඩ් කුරුල්ලන්ගේ පියාසරි වේගය ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය පැයට කිලෝමීටර් 80ක් පමණ වේ. මොවුන් විසින් තත්පරයකට 80 වතාවක් සිය පියාපත් විහිදීම සිදු කරනු ලබයි. කුඩාම කුරුල්ලාට සුවිශේෂී පෙනුමක් ඇති අතර කුරුල්ලන්ගේ පපුවේ විශාල අස්ථිලාංචනයක් ද ඇත. මොවුන්ගේ පියාඩු සහිත පියාපත් හොඳින් වර්ධනය වී ඇති අතර නළල සහ කෙටි උරහිස හොඳින් වර්ධනය වී නොමැත. බොහෝ පක්ෂීන්ගේ වලිගය එකම ව්‍යුහයක් ඇති අතර එය පියාඩු 10කින් සමන්විත වේ. මොවුන්ගේ ගැහැණු සතුන්ගේ සහ පිරිමි සතුන්ගේ පෙනුම වෙනස් වන අතර පිරිමි සතුන්ගේ වර්ණය විවිධාකාර වේ. පිරිමි පක්ෂීන්ගේ වලිගය සහ ලාංඡනය විවිධාකාර සහ විකාර රූපී පියාටු වලින් යුක්ත වේ. ගැහැණු පක්ෂීන්ගේ වර්ණය පිරිමි පක්ෂීන්ට වඩා අඳුරු වන අතර ඉතා ආකර්ශනීය පෙනුමක් ඔවුන්ට නැත. හම්මින් කුරුල්ලන් බහුවිවාහ සිදු කරගන්නා අතර මොවුන්ගේ බිත්තර මගින් පැටවුන් බිහිවීමට දින 14ත් 19ත් අතර කාලයක් ගත වේ. ගැහැණු පක්ෂියා විසින් කූඩුව සන්නද්ධ කර පැටවුන් ඇති දැඩි කරන විට පිරිමි පක්ෂියා විසින් පවුලේ ආරක්ෂාව සහ නිවසේ ආරක්ෂාව නිරීක්ෂණය කරයි. හම්මින්බර්ග් කුරුල්ලන් පරාග මල් සහ කොළ මත සිටින කෘමීන්ගෙන් සිය පෝෂණය ලබා ගනී. ටියෝටියුක නගරයේ පැරණි වැසියන් විශ්වාස කළේ හම්මින්බර්ග් කුරුල්ලන් යනු යුද්ධයෙන් මියගිය සොල්දාදුවන්ගේ ආත්මයේ ප්‍රතිමූර්තියක් බවයි. කුරුල්ලන්ගේ හම් මිනිසුන් විසින් ආභරණ ලෙස භාවිතා කළ අතර හම්මින්බර්ග් කුරුල්ලන් දඩයම් කිරීම නිසා සබහාදාමේ අඩුවීමක්ද නිර්මාණය විය. හම්මින්බර්ග් කුරුල්ලන් ඉතා නිර්භීත වන අතර ඔවුන්ට වඩා විශාල කුරුල්ලන්ට පහර දීමේ හැකියාවද ඔවුන් සතුවේ. අභිජනන සමයේදී ඔවුන්ගේ ධෛර්යය සහ සටන් ස්වභාවය ඔවුන් විසින් විශේෂයෙන් විහිදා දක්වයි. සත්ව ලෝකයේ මෙවන් අපූර්ව තරතුරු දැන ගැනීමට අපේ Animal Expert YouTube channel එකත් subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් වැදගත් නම් like කරන්න, comment කරන්න, හැමෝටම බලන්න, share කරන්න.